යාලු සිරු දෙනාමත් ආදරෙන් පිළිගන්නවා ඉන්සයිඩ් බයිස්කෝප් YouTube channel එකට. ඉතින් අදත් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා සුපිරිම ෆිල්ම් එකක් ස්ටෝරි එක කියන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් සියලු දෙනාගේම ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියන. ඒ වගේම bell button එක ඔබලා තිබ්බොත් අපේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්නත් පුළුවන්. ඉතින් අද ෆිල්ම් එක ගැන කිව්වොත් මේ ෆිල්ම් එකේ අවුරුදු 13ක කොල්ලෙක් එයාගේ ලිංගික ආශාවන් නිසා අවසානයේ එයාට අත් වෙන ඉරණමල්ලා සැකසුණු ෂෝට් ෆිල්ම් එකක් තමයි අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ නම තියෙන්නේ Love Knows No Age. ඉතින් එහෙනම් අපි අද ස්ටෝරි එකට යමු. අපි ඉන්සයිඩ් බයිස්කෝප්. ඉතින් කතාව පටන් ගන්නෙ රිතේෂ් නිින්දෙන් ඇහැරෙනවා. ඉතින් ඒත් එක්ක මෙයාට ඇහෙනවා කවුරු හරි පල්ලෙහා බෙල් එක ගහන. ඉතින් මෙයා පල්ලෙහාට ඇවිල්ලා බලනවා කවුද මේ දොරගාව ඉන්නේ කියලා. ඉතින් එතකොට තමයි මෙයා දකින්නේ මේ ඉන්නේ එයාගේ අල්ලපු ගෙදර ඇන්ටි කියලා. ඉතින් මෙයා ඒ ඇන්ටිට කියනවා අම්මයි තාත්තයි ගෙදර නැහැ කියලා. ඉතින් ඇන්ටි කියනවා අම්මයි තාත්තයි ගෙදර නැහැ කියලා මම දන්නවා. ඒක නිසා තමයි මම ඔයාට උදේ කෑම ගෙනාවේ කියලා. ඉතින් රිතේෂ් කියනවා එහෙනම් මට ඕක දෙන්න කියලා. ඉතින් ඇන්ටි මම මේක ඇතුළෙන්ම තියන්නම් කියලා එයා ගේ ඇතුළට ඇවිල්ලා උදේ කෑම කුස්සියෙන් තියනවා. ඉතින් ඇන්ටි කෑම කලාස්ති කරන දිහා බලන් ඉන්න රිතේෂ්ට මෙන්න මේ වගේ දෙයක් දැන් වෙයි කියලා වගේ මැවිලා පේනවා. ඉතින් මෙයාට මේ ආපු හැඟීම් තප්පරෙන් දෙකකින් නැති වෙලා යනවා. ඉතින් මේ අල්ලපු ගෙදර ඇන්ටි මෙයාට උදේ කෑම ගන්න කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ රිතේෂ් නාන්න යනවා. ඒත් එක්කම මෙයාට එයාගේ යාළුව අශීෂ්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් රිතේෂ්ගේ ගෙදර කවුරුත් නැහැ කියලා දැනගන්න මෙයාගේ යාළුවා කියනවා අපි එහෙනම් පාටියක් දාමුද කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් කියනවා එහෙනම් ඔයා බඩුත් අරගෙන එන්න කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් එයාගේ ලැප්ටොප් එකත් අරගෙන පල්ලෙහාට ඇවිල්ලා මේකේ Facebook යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදි මෙයා Facebook එකේ හොයන්නේ මෙයාට වඩා ගොඩක් වයසින් වැඩි අක්කලගේ ඇන්ටිලගේ ප්‍රොෆයිල් වල තියෙන පින්තූර. ඉතින් මෙයාගේ ෆොටෝස් වලට මෙයා කොච්චර ආසද කියලා මෙයාගේ මූණෙන්ම පේනවා. ඉතින් මේත් එක්කම එකපාරට ගෙදර බෙල් එක වදිනවා. මෙයා දොරගාවට ගිහිල්ලා බලනකොට මේ ඇවිල්ලා ඉන්නේ එයාගේ යාළුවා අශීෂ්. ඉතින් මෙයා පාටියට ඕන කරන දේවලුත් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයාගේ යාළුවා ඇතුළට ඇවිල්ලා රිතේෂ්ට කියනවා මටත් එක්ක කෝප්ප දෙකකට දාගෙන එන්න කියලා. ඉතින් රිතේෂ් එයාගේ යාළුවටත් එක්ක කෝප්ප දෙකකට දාගෙන ඇවිල්ලා යාළුවට කියනවා වොඩ්කා නැතුව විස්කි වගේ දෙයක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් නිකන් හම්බුන දේ නිසා මේක වුණත් කමක් නැහැ. එහෙනම් බොමුයි කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් කියනවා මේක බිව්වට පස්සේ ඇන්ටි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි හිටියනම් තවත් මරු කියලා. ඉතින් ඊට පස්සේ අශීෂ් කියනවා ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව නේද? ඇයියා හොඳ නැද්ද කියලා. ඉතින් ඒතර රිතේෂ් කියනවා අපු ඔයාට හැමදේම මුලින් ඉඳලා කියලා දෙන්න ඕන. ඒත් ඇන්ටි ලක්කල එහෙම නැහැ. ඒගොල්ලෝ කලින්ම මේ දේවල් දන්න නිසා මුකුත් කියලා දෙන්න ඕනේ නැහැයි කියලා. ඉතින් ඒත් එක්කම අශීෂ් කියනවා උඹේ ඔළුවට වැහිලා තියෙන වනචරකම නැති කරගත්තේ නැත්නම් උඹ දවසක ලොකු අමාරුවක වැටෙනවා කියලා. ඕව කරන්න ගිහිල්ලා අම්මටයි තාත්තටයි හරි පවුලේ අයට හරි ආරංචි වුණොත් වහකන්න තමයි වෙන්නේ කියලා. ඉතින් අශීෂ් මේ දේවල් වල බරපතලකම කියලා දෙන්න හැදුවට රිතේෂ් මේවා පිළිගන්න පාටක් පේන්න නැහැ. මෙයා කියනවා විකාර කතා නවත්තලා අපි බොමුයි කියලා. ඉතින් ටික වෙලාවක් බොනකොට දෙන්නටම දැනෙනවා දැන් බිව්ව ඇති කියලා. ඉතින් ගෙනාපු බෝතලේ බෑග් එකක දාගෙන අශීෂ් මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේත් එක්කම රිතේෂ්ට එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ඉතින් එයා කෝල් කරලා කියනවා අපි හෙට හවස් වෙනකොට එනවා ෆ්‍රිජ් එකේ කෑම තියලා ඇති රත් කරගෙන කන්න කියලා. ඉතින් ඒ වගේම රැට නිදා ගන්නකොට දොරවල් හොඳට වහලාද කියලා බලන්නත් කියලා. ඉතින් මෙතනින් පස්සේ ටික වෙලාවක් යනකොට ලොකු වැස්සක් පටන් ගන්නවා. ඉතින් රිතේෂ් කම්මැලි කමටත් එක්ක ටීවී එක බලන්න පටන් ගන්නවා. ඉතින් මෙයා ටීවී එකේ channel එකකින් එක මාරු කරලා බලනවා බලන්න හරියන එකක් තියෙනවද කියලා. ඉතින් ඒත් එක්කම ටීවී එකේ සින්දුවකට රේන් dance එකක් කරන ජෝඩුවක් දකින රිතේෂ් මේක දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මේත් එක්කම මේගොල්ලන්ගේ දොරේ බෙල් එක වදින්න පටන් ගන්නවා. ඉතින් අකමැත්තෙන් උනා ටීවී එක ඕෆ් කරලා රිතේෂ් දොරගාවට යනවා. ගිහිලා දොරගාව බලනකොට වැස්සට හොඳටම තෙමුණු අක්ක කෙනෙක් දොරගාව හිටගෙන ඉන්නවා. ඉතින් රිතේෂ් මේ අක්ක දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ අක්කගේ නම තමයි අංජලි. ඉතින් අංජලි අහනවා ડોක්ටර් සංජය ඉන්නවද කියලා. ඉතින් ටික වෙලාවක් අංජලි දිහා බලන් ඉන්න රිතේෂ් කියනවා තාත්තා නම් ගමනක් ගිහිල්ලා එන්න හෙට හවස් වෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අංජලි කියනවා මම එයාට කෝල් කරා ඒත් එයා ආන්සර් කරන්නේ නැහැ. මට ලොකු හදිස්සියක් තියෙන්නේ ඔයා ගාව එයාගේ ප්‍රයිවට් නම්බර් එකක් නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් කියනවා ඔව් මං ගාව ප්‍රයිවට් නම්බර් එකක් තියෙනවා. ඔයාට ප්‍රශ්නයක් නැත්තම් ගේ ඇතුළට එන්න මම තාත්තට කෝල් කරන්නම් කියලා. ඉතින් ඒත් එක්කම අංජලි ගේ ඇතුළට එනවා. රිතේෂ් ඉස්සරහා දොර ලොක් කරලා ඇතුළට එනවා. ඉතින් මෙයා ඇතුළට ඇවිල්ලා වැස්සට තෙමිච්ච අංජලි දිහා ආයෙත් බලාගෙන ඉන්නවා. ඉතින් ටික වෙලාවකින් මේක දකින අංජලි ටිකක් බය වෙලා වගේ ડોක්ටර්ගේ ෆෝන් නම්බර් එක කෝ කියලා රිතේෂ්ගෙන් අහනවා. ඉතින් රිතේෂ් කියනවා ෆෝන් නම්බර් එක තියෙන්නේ මගේ ෆෝන් එකේ. මම ෆෝන් එක උඩ තට්ටුවේ දාලා ඇවිල්ලා මම ඒක අරන් එන්නම්. ඔයා මෙතනින් වාඩි වෙලා ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් ෆෝන් එක උඩ තට්ටුවට ගිහලා අරන් ඇවිල්ලා අංජලිට නම්බර් එක දෙනවා. මෙයා ෆෝන් එක try කරලා කියනවා කෝල් එක connect වෙන්නේ නැහැ. ડોක්ටර් කවරේජ් ඒරියා එකේ නැතුව ඇති කියලා. ඉතින් රිතේෂ් කියනවා මම එකපාරක් try කරලා බලන්නද කියලා. ඉතින් ඒත් එක්කම අංජලි රිතේෂ් කෝල් එක ගන්න එක නවත්තනවා. නවත්තලා කියනවා මට ෆෝන් නම්බර් එක හම්බුණානේ මම try කරලා තව ටිකකින් බලන්නම් කියලා. ඉතින් ඒත් එක්කම අංජලි කියනවා එළියේ වැස්ස නිසා මාවයි මගේ ඇඳුණුයි ඔක්කොම හොඳටම තෙමිලා කියලා.
ඉතින් ඊට පස්සේ රිතේෂ් අංජලීට එයාගේ ටවල් එකක් විනාද දෙනවා. ඉතින් ඊට පස්සේ අංජලි මේ ටවල් එකෙන් එයාගේ ඔළුව පිහදානවත් එක්කම රිතේෂ් කියනවා ඇඳුනුත් ගැලවන්න වෙයි කියලා. ඉතින් මේකට කලබලන අංජලි ඔයා මොකද්ද කිව්වේ කියලා ආයෙත් රිතේෂ්ගෙන් අහනවා. ඉතින් ඊට පස්සේ රිතේෂ් කියනවා නෑ මම කිව්වේ ඔයාට ඕන නම් ඔයා ඇඳුම වේලෙනකම් අපේ අම්මගේ ඇඳුමක් ඇඳගෙන ඔයා ඇඳුම මට දෙන්න මම ඕක වේලලා දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ අම්මා කාමරේට යන අංජලි කොණ්ඩෙ පිහදාලා ඇඳුම් මාරු කරන්න පටන් ගන්නවා. ඉතින් මේ කාමරේ දොර බාගෙට වැහිලා තියෙන්නේ. ඉතින් රිතේෂ් මේ ඇඳුම් මාරු කරන දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අංජලි මෙයාගේ සාරිය ගලවන්න කලින් පිටිපස්සේ හැරිලා බලනවා. ඉතින් අංජලි දකිනවා රිතේෂ් මෙයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අංජලි කරන්නේ මේ කාමරේ දොර සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවකින් අංජලි කාමරෙන් එළියට එනවා රිතේෂ්ගේ තාත්තගේ ඇඳුමක් ඇඳගෙන. ඉතින් ඊට පස්සේ අංජලි එයා ඇඳගෙන හිටපු සාරිය රිතේෂ්ට දීලා එයා සාලේ සෝෆා එක උඩින් වාඩි වෙනවා. ඉතින් ඊට පස්සේ රිතේෂ් මේක උඩ තට්ටුවට අරන් ගිහිල්ලා අංජලිගේ සාරිය වනලා පල්ලෙහාට ඇවිල්ලා අංජලිගෙන් අහනම ජූස් වීදුරුව ගෙනත් දෙන්නද කියලා. ඉතින් අංජලිත් රිතේෂ් මේ ජූස් වීදුරුව කෝප්පෙට දාන දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ රිතේෂ් අංජලීට ජූස් වීදුරුව දීලා එහා පැත්තේ පුටුවකින් වාඩි වෙනවා. ඉතින් අංජලි කියනවා ජූස් බොන එක සෙල්ෆි එකක් ගහමු කියලා. ඉතින් මෙයා ඊට පස්සේ මෙයාගේ සෙල්ෆි ගහන්න පටන් ගන්නවා. සෙල්ෆි එකට අංජලි දාන පෝස්ට් දිහා බලන් ඉන්න රිතේෂ් සෑහෙන්න ආසාවෙන් මේක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් රිතේෂ් මෙයා දිහා බලන් ඉන්නවා කියලා දකින අංජලි කියනවා එන්න අපි දෙන්න එකට ඉඳලා සෙල්ෆි එකක් ගහමු කියලා රිතේෂ්ට එයා ළඟට අඬ ගහන. ඉතින් බොහොම කැමැත්තෙන් අංජලි ගාවට යන රිතේෂ් අංජලිත් එක්ක සෙල්ෆි ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න එක එක විදියට ඉඳලා සෙල්ෆි 50ක් විතර ගන්නවා. ඉතින් අංජලිත් බොහොම කැමැත්තෙන් මේ පොඩි කොල්ල ගාවට වෙලා මේ සෙල්ෆි වලට පෝස් කරනවා. ඉතින් මේ සෙල්ෆි ගහුවට පස්සේ අංජලි උඩ තට්ටුවට යනවා එයාගේ සාරිය වේලලාද කියලා බලන්න. රිතේෂුත් මේත් එක්කම උඩ තට්ටුවට එනවා. ඉතින් ඊට පස්සේ රිතේෂ් අංජලිගේ අතේ තියෙන සාරිය පැත්තකට විසි කරලා දානවා. ඉතින් මෙතන මොකද්ද වෙන්න යන්නේ කියලා තේරෙන අංජලි රිතේෂ්ට කියනවා අපි මේ වැරදි දෙයක් තමයි කරන්න යන්නේ කියලා. ඉතින් මෙතනදී රිතේෂ් කියනවා මේ දේ වැරදි දෙයක් වුණත් මට දැන් මේක නවත්තන්න බෑ. මට මේක නවත්තන්න ඕන වුණත් මගේ හිත ඒකට ඉඩ දෙන්නේ නැහැයි කියලා. ඉතින් මෙතනින් පස්සේ රිතේෂ් එයාගේ ආශාව ඉෂ්ට කරගන්නවා. ඉතින් මුලින් අකමැති වගේ පෙන්නුවත් අංජලිත් ටික වෙලාවක් යනකොට මේ දෙයට කැමති වෙනවා. ඉතින් පහුවෙන්ද උදේ හැරෙන රිතේෂ්ට තේරෙනවා දැන් ගොඩක් දවල් වෙලා කියලා. ඉතින් මෙයා කලබලෙන් වගේ මෙයාගේ කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන ඇඳේ නිදාගෙන ඉන්න අංජලීව ඇහැරවනවා. ඉතින් ඇහැරවල මෙයා අංජලීට කියනවා ටක් ගාලා ඇඳගන්න අම්මයි තාත්තයි කොයි වෙලාවෙ හරි එන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අංජලී කියනවා ඊයේ රෑ බබා පැටියෝ කී කී ඉඳලා උදේ එකපාරටම මාව එලව ගන්නද හදන්නේ මුලින්ම ගිහිල්ලා මට තේ එකක් හදාගෙන එන්න කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් කියනවා මම එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා තේ එකක් හදන්නම් ඔයා ටක් ගාලා ඇඳුම් ඇඳගෙන පල්ලෙහාට එන්න කියලා. ඉතින් ඊට පස්සේ රිතේෂ් පල්ලෙහාට ඇවිල්ලා තේ එකක් හදන්න පටන් ගන්නවා. ඉතින් මේ අතර ඇන්ජලා පල්ලෙහාට ඇවිල්ලා එයාගේ සාරිය අඳ ගන්නවා. රිතේෂ් තේ එක කෝප්පෙකට දාගෙන ඇවිල්ලා ඇන්ජලා දිහා ආයෙත් බලාගෙන ඉන්නවා. ඉතින් මේක දකින ඇන්ජලා අහනවා තවත් මොනවද බලන්නේ ඊයේ රෑ ඔක්කොම දේවල් දැක්ක නේද කියලා. ඉතින් ඊට පස්සේ ඇන්ජලා තේ එක අරගෙන බොන ගමන් රිතේෂ්ට කියනවා මගේ 20000 දෙන්න මම යන්නම් කියලා. ඉතින් මේ කියන්නේ මොකද්ද කියලා එකපාරට හිතා ගන්න බැරි වෙන රිතේෂ් කියනවා මොන 20000ද ඔයා ඉල්ලන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඇන්ජලා කියනවා කිසිම හොඳ දෙයක් නිකන් හම්බ වෙන්නේ නැහැයි කියලා. ඉතින් ඒත් එක්කම ඇන්ජලා කියනවා සල්ලි දුන්නේ නැත්තම් මම මෙහෙම්මම හවස් වෙනකන් ඉඳලා ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයාගේ වැඩ ගැන සම්පූර්ණ විස්තරේ කියනවා කියලා. ඉතින් ඒත් නැත්තම් ඊයරේ අපි දෙන්න එකට ඉන්නවා රෙකෝඩ් කරපු වීඩියෝස් ෆොටෝස් YouTube එකට අප්ලෝඩ් කරනවා කියලා ඇන්ජලා රිතේෂ්ට තර්ජනය කරනවා. ඉතින් රිතේෂ් කියනවා මගේ ගහ 20000ක් නැහැ උණු හැමදේටම මට සමා වෙන්න දැන් මෙතනින් කරුණා කරලා යන්න කියලා. ඒ වුණාට ඇන්ජලි යන පාටක් පේන්නේ නැහැ. එයා එයාගේ 20000 ඉල්ලලම හිටිනවා. ඉතින් රිතේෂ් කරන්නේ අම්මගේ කාමරයට ගිහිල්ලා එයාගේ අල්මාරිය හොයලා බලනවා සල්ලි තියෙනවද කියලා. ඉතින් ඒත් එක්කම රිතේෂ් දකිනවා අම්මගේ චෙක් පොතේ එයා අස්සම් කරලා ගිය බ්ලැන්ක් චෙක් එකක් තියෙනවා. ඉතින් රිතේෂ් කරන්නේ මේ බ්ලැන්ක් චෙක් එකේ 20000ක චෙක් එකක් ලියලා ඇන්ජලාට ගෙනල්ලා දෙනවා. ඉතින් මේ චෙක් එක දකින ඇන්ජලි රිතේෂ්ට බයිනවා එයාට චෙක් එකක් ඕනේ නැහැ එයාට සල්ලිම තමයි ඕනේ කියලා. ඉතින් රිතේෂ්ට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙයා කරන්නේ චෙක් එකක් අරගෙන බැංකුවට යනවා මේක මාරු කරගෙන එන්න. ඉතින් මෙයා මේ චෙක් එක අරගෙන මාරු කරන්න යනකොට පාරේ දෙපැත්තේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ මෙයාව දැකලා හිනා වෙන්න පටන් ගන්නවා. ඉතින් රිතේෂ් මේක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙයා සල්ලිත් අරගෙන ඇවිල්ලා ඇන්ජලාට දීලා කියනවා මෙන්න සල්ලි දැන් කරුණා කරලා මෙතනින් යන්න කියලා. ඉතින් ඊට පස්සේ ඇන්ජලි මේ සල්ලි ටික එයාගේ බෑග් එකේ දාගෙන යන්න හදනකොට රිතේෂ් කියනවා අර ඔයා රෙකෝඩ් කරපු වීඩියෝ එක ඩිලීට් කරන්න කියලා. ඉතින් ඇන්ජලි මේ වීඩියෝ එක ඩිලීට් කරලා මෙතනින් යන්න යනවා. ඉතින් ඇන්ජලි ගෙදරින් ගිය ගමන්ම දොර වහගන්න රිතේෂ් ලොකු හුස්මක් ගන්නවා. ඉතින් මෙයා දොර වහලා එයාගේ අම්මගේ කාමරයට ඇවිල්ලා බලනවා. ඒ බලනකොට තමයි මෙයා දකින්නේ අම්මගේ අල්මාරියේ තිබ්බ ඔක්කොම රත්තරන් බඩු ටික ඇන්ජලි අරගෙන ගිහිල්ලා කියලා. ඉතින් මේත් එක්කම රිතේෂ්ට WhatsApp එකේ මැසේජ් එකක් එනවා. ඉතින් ඒ මැසේජ් එකේ තියෙන්නේ අර ඊයේ රෑ ඇන්ජලිත් එක්ක රෙකෝඩ් කරපු වීඩියෝ එක. ඉතින් මේ මැසේජ් එක දැකලා රිතේෂ් සෑහෙන්න කලබල වෙනවා. ඉතින් මේත් එක්කම මෙයාට ආශිෂ්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් මෙයා කෝල් කරලා කියනවා උඹනම් නියම පොරක්
බාර වීඩියෝ එකේ හොඳට රඟපාලා තියෙනවා ඒ කිඳිරි ගාන සද්දෙත් මරු මම එන්නම් වැඩි විස්තර දැනගන්න කියලා ආශිෂ් කෝල් එක කට් කරන. ඉතින් මෙතනදී තමයි අපිට පෙන්වන්නේ ඇන්ජලි ආශිෂ්ගේ එහා පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේත් එක්කම අපිට පෙන්නනවා අර ඊයේ උදේ ආශිෂ් රිතේෂ්ගේ ගෙදර ගිය වෙලාවේ ඉතින් ආශිෂ් දකිනවා රිතේෂ්ගේ ලැප්ටොප් එකේ එයා ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆොටෝස්. ඉතින් එතකොට තමයි මෙයා දකින්නේ රිතේෂ් එයාගේ අම්මගේ ෆොටෝ එකකුත් මේකට ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ආශිෂ් මෙයාගේ අම්මගේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරලා තියෙන දකින්න තරහට තමයි ඇන්ජලාව යවලා මේ වැඩේ කරලා තියෙන්නේ කියලා අපිට පෙන්නන. ඉතින් ඊට පස්සේ අන්තිමේදී උන සේරම දේවල් රිතේෂ්ට මැවි මැවි පේන්න ගන්නවා. ඉතින් යාට සමාජයට වගේම ගෙදර අම්මටයි තාත්තටයි මූණ දෙන්න බැරි වෙන බව දැනගන්න රිතේෂ් අන්තිමේදී සාලේ බෙල්ල වැල දාගෙන එයාගේ ජීවිතය නැති කර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අද කතාව අවසන් වෙන්නේ. ඉතින් මේ කතාව බාලමහලු සියලු දෙනාටම ආදර්ශමත් කතාවක් වෙයි කියලා හිතනවා. ඉතින් ගොඩාක් තරුණ වයසේදී ඕනවට වඩා ලිංගිකත්වයට ආශා කළ තරුණයෙකුගේ ජීවිතය මේ විදිහට අවසන් වෙනවා. ඒ වගේම අද කතාව ගැන ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ කියලා වීඩියෝ එක පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දානවා වගේම මේ වගේ ෆිල්ම්ස් වල ස්ටෝරීස් බලන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එකේ ලින්ක් එක යවන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එකට අලුතෙන් ආපු අය ඉන්නව නම් channel එක subscribe කරලා bell button එක on කරලා තිබ්බොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්නත් පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන ස්ටෝරි එකකින් හමු වෙමු. අපි inside bioscope ඔයගොල්ලන්ට ජය.